අවංකව කියනවා නම් මම බණ කියන ස්වාමි වංශ කෙනෙක් නෙමෙයි. හැබැයි මේ කරුණ පොඩ්ඩක් පොඩ්ඩක් විස්තර කරන්න වෙනවා හැම වෙලේම. මගේ අරමුණ අර ස්කන්ධාදි වශයෙන් ওই සූත්‍ර බල සූත්‍රයක් අරගෙන Tamanṭa අවබෝධ වෙන තත්ත්වයක් ඇති කරන්න මොකද්ද બ્લોක් වෙන්නේ කියන එක ඔය ටිකට තමයි ඔය කිය කිය ආවේ. මොකද වැඩක් වෙන්නේ සූත්‍ර ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ අපේ අපවිත්‍රභාවයේ ප්‍රශ්නයක්. මොකද ඔච්චර ගැඹුරෙන් ඒ කියන්නේ තච පංචයේ ඇති වුණානේ මාර්ගඵල ලබන්න පින්වතුනි කොණ්ඩේ කපනකොට මෙයා වෙනකොට. ඇයි අපිට එහෙම දැකුණාම දැන් මාර්ගඵල ලැබෙන්නේ නැත්තේ? හේතුව අපේ මනස එහෙම මේ කියන්නේ ඒ පැත්තෙන් අවබෝධ වෙන පැත්ත නැහැ. ගොඩාක්ම ඒ කියන්නේ වෙන පැත්තක් තමයි පොඩි කාලේ ඉඳන්ම ඉස්කෝලවල ඉඳන්ම ඒ ට්‍රේන් වෙලා තියෙන්නේ. අර ඒ ඇතුලින් හිත හිතන්නේ නැතුව හිතන එක මේ පුරුදු වෙලා නැහැ. අද කාලේ මට දැනෙන විදිහට ස්වාමී වහන්සේලා හරි මේ මග යන කට්ටිය අනිවාර්යයෙන්ම හිතන එක නවත්ත ගන්න ඕනේ ධර්මයේ ගැන උනත්. එතකොට අඳුම ගානේ අපවත් වෙන්න ඉස්සෙල්ලා හරි මැරෙන්න ඉස්සෙල්ලා තමන් මේක දකින්න ඉඩ තියෙනවා. මේකට උනත් කෑදරකම හරි උනන්දුව තියෙනකොට වෙන්නේ නැහැ පින්වතුනි. මේක හිතපොම නැතිම අවස්ථාවකදී වෙන දේවල්. සැහැල්ලුවේ මට මේ පාර ඔය කැලේ ගිහිල්ලා ඉන්නකොට මට මතක් වුණා මගේ පර මුල් කාලවලදී මම ওই ගල් ගුහාවල ඉන්නකොට බොහොම සනීපෙන් ඒ කියන්නේ මම මේ මාර්ගඵල ලබන්න කියලාවත් නෙමෙයි ධර්මයේ සතුටු විඳ විඳ හිටියේ. පොඩ්ඩක් සක්මන් කරනවා, පොඩ්ඩක් සූත්‍රයක් කියවනවා. ඒ වගේ සූත්‍රයේ කියවන එක පොඩ්ඩක් තේරෙන විදිහට තේරුම් ගන්නවා. ඊට පස්සේ පොඩ්ඩක් මෛත්‍රිය භාවනාව වඩනවා. අන්න එහෙම අනුපිළිවෙලට ඔය දවස ගෙවනවා ඒ විදිහට. ටිකක් මං එච්චර බුදු ගුණ ඒ කාලේ වැඩි වෙන්නේ නැහැ. පොඩ්ඩක් බුදුන් වන්දනා කරා. ඒ වගේ. හැබැයි එහෙම ඉන්නකොට තමයි ඒ වගේම ගොඩාක් නිදි මරන්න ගියේ නෑ. ඔය ඇඟට අවශ්‍ය ප්‍රමාණය සතපිලා තමයි එකපාර නැගිට්ටම ඊට පස්සේ ඔන්න රිලැක්ස් කරලා ඔන්න භාවනා කරා. අන්න ඒ විදිහටයි කරේ. හැබැයි මං තදින් ඔය දැන් ඔය ඒ පින්ඩපාත එහෙම යනකොට ඒවා අර කමඨහන තියාගෙන එහෙම යන ප්‍රැක්ටිස් එකක් තිබ්බා මගේ. එදා ඔය ඇවිදිනකොට යනකොට. ඔහොම කරනකොට තමයි දන්නේම නැති වෙලාවක Tamante යම් දේවල් වැටහෙන්න. ඒවා අදටත් රැව් දෙනවා. තියෙන අපිට යම් දෙයක් මේ වැටෙනවා කියන්නේ අපේ වෙනසක් වෙන්න ඕනේ. එදා කේන්ති ගිය තත්වයෙන් අද අඩු වෙන්න ඕනේ මොන හරි ධර්මයේ හරි මාර්ගයක් යනවා නම්. ඒ කියන්නේ දහම් සිසිලක් එන්න ඕනේ. ওই සූත්‍රයක් කියවනකොට අතරින් බලාගෙන කියවන කෙනෙකුට තමයි ඕකේ ඉෆෙක්ට් එකක් එන්නේ. අතරින් බදාගෙන කියවන කෙනෙකුට එන්නේ නැහැ. ඕක කියවනකොට මේ හරි සිසිල් වෙන්න ඕනේ. හැම සූත්‍රයක්ම නෙමෙයි ඔය විදර්ශනා කරන සූත්‍ර. මේ හරි තමන්ගේ පීඩාවකින් හිටියානම් ඒ සිසිල් වෙන්න ඕනේ. මොකද පීඩාවල් එන්නේ අපි උපාදාන කරන හින්දා. උපාදාන කරනකොට අනිවාර්යෙන් පීඩාවල් එනවා. මොකකට හරි කෝකකින් හරි අපිට දුකක් වේදනාවක් මේ ලෝකේ ආවනම් ඒක සිද්ධ වෙලා තියෙන්නේ අපි කොහි හරි අල්ලගෙන ඉඳලා තියෙනවා. සමාජයට මට උනත් යම් පීඩාවක් ආව මට පෙවුනා. මං අල්ලලා තියෙනවා එක්ක සීලය. ඒ වෙලාවෙ එක්ක පිරිසුදු භාවයක්. ඉතින් ඒවා ඉතින් ගුරු මේවා අත්දැකීම් වුණා. පස්සේ මෙහෙම අල්ලගන්නේ කතර අතරින්ද අතරලා මමත්වෙන් ගන්න නැතු වෙන දැන් මේ මාස කීයද 9කට ඉස්සෙල්ලා ඇත්තටම කියනවනම් මාව සිවුරු ගලවල යන විදියට දේවල් වුණා. ශරීරයට තුනා මනසට තුනා පින්වතුනි මට පස්සේ තමයි තේරුනේ ඒක මායාම කෙලින් මාපු අවස්ථාවක්. ඒකයි දැන් මෙතනට එන්නේ නැහැ ලේසියෙන්. ලොකුවටම ප්‍රශ්න ඇති වෙලා තමයි එන්නේ. දැන් සමාජ සොයමන්සලත් කියනවා මට මේ ප්‍රශ්නේ තිබ්බා මේ ප්‍රශ්න එනවා කියන්නේ තමන් දිනුම් කණුවක් ගාවේ ඉන්නේ පින්වතුනි. ඒ ප්‍රශ්නේ ප්‍රශ්නයක් වෙන්නේ මමත්වෙන් ගත්තම. උතන තමයි ලොකුම ප්‍රශ්නේ. එතකොට මේ පිච්චෙන එක හොඳටම දැනෙන්න පටන් ගන්නවා තමන් ඒකෙම වැටෙනවා. තමන් ඒක ඒ වෙලාවේ මතක් කරන්න පුළුවන් නම් මේක මට ඕන විදිහට වෙන්නේ නැත්තම් මගේ නෙමෙයි කියලා නිකන් කටින් හරි මන්ත්‍රයක් වගේ කිව්වත් තමන්ට ඒක පීඩක් වෙන්න ඉඩ තියෙනවා. එදා රහතන් වහන්සේලා හොඳට ඒක කරා. හැබැයි අඩු ගානේ අපි ඒකට මුලක් හරි පිරුවතින් තමන්ට ඒක ඒ විදිහට දාගත්තොතින් තමන් දකිනවා ඒ ප්‍රශ්නෙම තමන්ගේ තව අර සම්මාදිට්ඨිය මුවත්තියන්ඩ උදව් වෙච්ච එකක්. එහෙම තමන් යන්න පටන් ගත්තම තමන් ඊට පස්සේ එන්ඩෙන්ඩ කියන්න බැරි දියුණුවක් එන්න පටන් ගන්නවා පින්වතුනි. ඉතින් මට මේවා අත්දැක්ක අතර ඕවා අත්දැකලා දැකලා තමයි ඕක වුණේ. ඔය වෙච්ච දේවල් වුණා නම් තව අවුරුදු 10කට ඉස්සෙල්ලා හරි 20කට ඉස්සෙල්ලා මම මෙලහට ලොකු අමාරුවක ඒවා වෙලා අත්දැකලා ඉතින් හොඳටම ආවේ මේ මාස 8කට වස් කාලයට ඉස්සෙල්ලා
කාලය හැබැයි මට සතුටුයි එකතකින් මම ආසයි මේ පිංගුතුලටත් ඒ අත්දැකීම ඒ කියන්නේ මේවා අපි මේකට ඉදිරියට යන කට්ටියක් වෙන්න ඕනේ මේ සතර අපායන් මිදිලා ප්‍රශ්න ආශිර්වාදයක් වෙන එකක් කියලා අඳුරගෙන එහෙම යන කට්ටියක් වෙන්න ඕනේ